යදින් යනවනං ලෙඩ සනීප කරගන්න හරි සැපලබන්න හරි ඕක අමු කාලකන්නිකමක් නිරේටම යන ගමනක්. ඔය යන්ට පුද පූජා පැවැත්වීම අනුමත කරපු සූත්‍ර අපිට හම්බ වෙනවා. සාරේරුකාණ ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරන මේක දවසක වුණා විස්තර කරන්නම්. ඒක ඒ මාතෘකා පාඩමක් ලැබෙනකොට මහානාම සාක්‍යයට පවා මේ කතාව කියපෝ අවස්ථාව. එතකොට ඒක අපිට රතන සූත්‍රයේදී පංච බලි සූත්‍රයේදී මහා පරිනිර්වාණ සූත්‍රයේදී සහ මහානාම සාක්‍යයට කියපු සූත්‍රයේදී මේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ අනුමත කරා කියන එකට සහ ඒක ගැන කතා කරපු අවස්ථාව අපිට හම්බ වෙනවා. ඒ නිසා තේරවාද ශාසනයේහි ඒක ලුක් එක එක සාමාන්‍ය සංසිද්ධි ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෑත කාලයේදී ඇතිවෙච්ච යම් යම් හේතු සාධක මත මේවා මත මේක ගොඩාක් පහත් දාලා කතා කරලා දෙවියන්ට පුද පූජාවක් පූජාවට්ටියක් තැබීම බෞද්ධකම නැති වෙනවා වගේ මට්ටමකට ගෙතෙනවා. ඒක රේරුකාණි ඡන්දවිමල ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශනයක්. දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ විසින් පවා ගිහියන්ට අනුමත කරපු එක. ඒක භික්ෂූන් වහන්සේලාට කැපෙන සුදුසු නැති දෙයක්. එතකොට ඒ වගේම ආපු තවත් මාතෘකාවක් තමයි මම මේ සම්පූර්ණ මේ වගේ ප්‍රශ්න එන එක ගැන මම කතා කරන්නේ. ඒක හොඳයි ඔබතුමායි ප්‍රශ්න අහපු එක. සහ නැකත් නක්ෂත්‍රය කියන එක දැඩි ලෙස විවේචනයට ලක් කිරීම. ඒක හරි රසවත් මාතෘකාද සමාජයේදී. මොකද හේතුව ආධ්‍යාත්මික භාවනා වගේ පැත්තක් කතා කරනකොට සහ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මුලට ගන්නකොට අනිත් සියල්ලම නිකන් පහත දාලා කතා කරන මාතෘකාවක්. එතකොට දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එකේදී ඒ වන්දනාමාන කරන දෙවියා එලෙසටම ඉන්නවාද නැද්ද කියන එක හෝ අද වන්දනාමාන කරන දෙවියෝ ඉන්නවාද නැද්ද කියන වෙනම කතාව. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට උදාහරණයකට 3 12ක් 6ක් 12ක් තියෙන දෙවියෙක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. එහෙමකක් වෙන්නට බෑ. නමුත් ඒ නිරූපණය කරන නමින් සාමාන්‍ය දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියන වෙනම කතාව. ඒක අද කාලේ මේ විදිහට නිරූපණය කරාට ඒ නමින් වෙන දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියන එක වෙනම තව ප්‍රශ්නයක්. නමුත් 3 6ක් 12ක් කියන කෙනෙක් සත්වයක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. ඒක වෙනම සංසිද්ධියක්. එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතමු සැබවින්ම ඉන්න දෙවියෙක් ඉන්නවා. අපේ රුක්ෂ දෙවියෙක්, ගම්භාර දෙවියෙක්, නැත්නම් යම් ප්‍රදේශයට අධිග්‍රහිත දෙවියෙක්, එහෙම නැත්නම් යම් නිවසකට අධිග්‍රහිත දෙවියෙක්. ඒ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක ඒක ධර්මයට එකඟයි. ඒක මතක තියාගන්න ඒක මනුලෝ විතරක් නෙවෙයි ඒක දිව්‍ය ලෝකෙත් තියෙන එකක්. දිව්‍ය ලෝකෙත් ඉහළ දෙවියන්ට පුද පූජා කරනවා. විශේෂයෙන් බ්‍රහ්ම ලෝකයව කතා කරනවා. බ්‍රහ්ම ලෝකයේදී බ්‍රහ්ම ලෝක තුන කඩන්නේ මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පරිස්සාජ, බ්‍රහ්ම පාරිස්සාජ, බ්‍රහ්ම පුරෝහිත කියලා බ්‍රහ්ම ලෝක තුන. එතකොට මේ විදිහට බ්‍රහ්ම ලෝක ඉහළේ තරණ පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා පේන්නේ නැහැ. එතකොට අදෘශ්‍යමානයි පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා. පහළ බ්‍රහ්මයා ඉහළ බ්‍රහ්මයාට පුද පූජා පවත්වනවා. යම්සේ මිනිස්සු දෙවියන්ට පුද පූජා පවත්වයිද එසේ පුද පූජා පවත්වනවා. ඒ නිසා තමයි ඔවුන්ට බ්‍රහ්ම පාරිසජ්ජ කියන නම දෙන්නේ. බ්‍රහ්මයාට මහා බ්‍රහ්මයාට වතාවත් කරන නිසා. නමුත් ඔහුට පේන්නේ නැහැ බ්‍රහ්මයා. ඉතින් මේ ඉහළ සත්වයන්ට පුද පූජා පැවැත්වීම කියන එක ලෝකේ සාමාන්‍යයෙන් තියෙන මේ සක්වල ඇතුලේ තියෙන සංසිද්ධිය. එතකොට ඒකෙදි දෙවියන්ට පුද පූජා පැවැත්වීමේදී සිද්ධ වෙන සංසිද්ධිය මේක. ඒක ධර්ම ඒක එන සිද්ධිය මේ වගේ දෙයක්. දෙවියන් දැන් ඉනවනේ අපි හිතමු උදාහරණයකට යං කිංචි විත්තං sorry යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. ඒ වාක්‍ය පළවෙනි එක සක්කච්ච සුනන්තු භාසිතං. ඊට පස්සේ සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරಂತಿ යේ බලින් තස්මාහි නේ රක්කත අපමත්ත. දිවාච රත්තෝච හරಂತಿ යේ බලින්. යමෙක් ඔබලාට දිවා රාත්‍රී බලි පූජා පවත්වයිද? මොනවාද මේ බලි? බලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුන් පිං කරලා ඒ දෙවියන්ට පින අනුමෝදන් කිරීම. ඒක එක බලි, ඒක පූජාවක්. ඒක දෙවියන්ට ලොකු අනුග්‍රහයක්. දෙවෙනි එක තමයි දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර සිද්ධ කිරීම. ඒකේ තියෙනවා ක්‍රම කිහිපයක් ධර්මයේ විස්තර කරලා අටුවාවල. සමහර වෙලාවට බලිතොවිල් කිරීම, ඒ කියන්නේ කට්ටිය දිහින් නැටුම් නැටීම වගේ ඒවා. ඒ කට්ටිය වෙනුවෙන් රූප ඇඹීම. එහෙම නැත්නම් ඒ කට්ටිය වෙනුවෙන් යම් යම් දේවල් පරිත්‍යාග කිරීම, ඒ කට්ටි පූජා. එතකොට සිද්ධවන්නේ පින් අනුමෝදනාවේදී සැබවින්ම ඔවුන් කැමතියි. මොකද ඔවුන්ට පිනක් ලැබෙනවා. ඒක ඔවුන්ට ප්‍රතිලාභයි. දෙවැනි කේදී සිද්ධ වෙන දේ තමයි මේ පූජා සත්කාර කරන මිනිසයා කෙරෙහි යම් කරුණාවක් ඔහු කෙරෙහි උපදිනවා. ඒක සාමාන්‍යයෙන් සලකන්න අපි ඉහළ පැලැන්තියක කෙනෙක්ට, අපි තුමු දේශපාලනය කරන කෙනෙක්ට හෝ සමාජයේ නායකයෙක්ට අපි නිතර ශ්‍රෝෂ්ඨ කියනවා. නිතරම වර්ණනා කරනවා, නිතර ප්‍රශංසා කරනකොට මේ මිනිසයාට එනවා මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවක මේ මිනිසට උදව් කරන්න ඕන කියලා සිතවිල්ල. ඒ සිතවිල්ල එන්න හේතුව මෙයා පුද පූජා පැවැත්වුවා. ඒතර දෙවියන්ට පුද පූජා පවත්වනකොට ඔය වගේ සංසිද්ධියක් තමයි මෙතන වෙන්නේ.
දෙවියට ඇති වෙනවා මෙයාමට පුද පූජා පවත්වන මිනිස්සේ යම් අනුග්‍රහයක් මොහුට කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කෑමෙන් ඔහු යපෙනවා කියලාවත්, ඒ ආලෝකයෙන් ඔහු එළිය ලැබනවා කියලා එකක්වත්, අපි කියන ශෝෂ්ඨ වලින් ඔහුට පිනක් රැස්සනවා කියලා එකක් ඒක නෙවෙයි. මේක නිකන් හුදු අර මනුස්ස ලෝකෙ සිද්ධ වෙන ගරුත්වය කරනකොට ගරු කරන මනුස්සයන් උදව් කරන්න හේන සිතවිල්ල වගේ සිතවිල්ලක් උපදිනවා. ඒ නිසා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ දක්වලා තියෙනවා දෙවියන්ට බුදුරණස කියනවා ඒ පුරාණයේ තිබිච්ච දේවාල නැත්තම් මොනවාද ඒ චෛත්‍ය දේවස්ථාන ඒවා විනාශ කරන්න එපා. ඒ දින පවත්වාගෙන යන එක ලිච්ඡවින්ට අනුග්‍රහය ලිච්ඡවින්ට අවවාදයක් දෙනවා සප්ත අපරිහානි ධර්මවලදී. එතකොට ඒක අටුවා විස්තර කරන්නේ කොහොමද? දෙවියන්ට පුද පූජා පවත්වමින් මේක සිද්ධ කිරීම තුළ කරුණු තුනක් මිනිසයාට අර්ථ වශයෙන් ලැබෙනවා. ගමේ මිනිසයන්ට, ගාර මිනිසයන්ට කරුණු තුන තමයි. පළවෙනි එක තමයි යුද කල කෝලහලවලදී දෙවියන්ගේ උපකාරය ලැබෙනවා ඒ කෝලහලවලදී. දෙවෙනි එක තමයි රෝගාන්තර කල්පයක් නැත්තම් රෝගයෙන් යම් කිසි පීඩාවක් එනකොට වසංගත රෝගේ පැතිරෙනකොට ඒකෙන් යම් යම් ආරක්ෂාවක් සියල්ලෙන් සියල්ල නෙවෙයි යම් යම් ආරක්ෂාවන් සලසා දෙන්නට පුළුවන්. දෙවෙනි තුන්වෙනි එක තමයි භෝග තමන්ගේ මිනිස්සුන්ට තියෙන භෝග ව්‍යසන ආදී වෙනකොට ඒ භෝගවලට රෝග පීඩා ඇතිවීමේදී යම් යම් බලපෑම උන්ට ඒක වළක්වීම සඳහා කරන්නට පුළුවන් කියන්නේ. ඔන්න ඔය කියන කරුණු තුන ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක කිව්වා කියන එක තමයි අර්ථකථාව විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මහානාම සාක්‍යයට කෙලින්ම දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුද්ධ වචනයක් ලෙසම අපිට හම් වෙනවා. ඒක බලන්න රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන පොතේ ඕක ගැන හොඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඒතොර ඒ නිසා මම මේ ඔබතුමා අහුව මාතෘකාවට පොඩක් පිටින් මම උත්තරේ ගියේ සමාජයේ ඇති වෙලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නයේ සංඝරත්නයේ මුල දාලා ඒක තමයි විශිෂ්ටම රත්න තුන. ඒ ගැන වාදයක් නැහැ. ඒ රත්න තුනට ගරු කරන අතරතුරේදී ඊට මෙහා තියෙන දෙවියන් පිදීම නක්ෂත්‍රය මේ වගේ දේවල් ඉතාම නිර්දය ලෙස ඒකට කතා කරන සමාජයක් බෞද්ධයන් අතර ගොඩ නැගිලා තියෙනවා. ඒකට ඒක ඉතාම කනගාටුදායක සිද්ධියක්. මොකද හේතුව එහෙම එකක් ධර්මයේ නැහැ. එහෙම එකක් ධර්මයේ නැහැ. ඒක ඕනතරම් ඒක බුරුම රටේ ලේඩිස් යාඩු ස්වාමීන් වහන්සේ පව රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේ පව මේවා ගැන ඒ කාලෙදි කියලා තියෙනවා. මේම සලකන්නට එපා. දෙවියන්ට පුද පූජා පැවැත්වූ පමණින් මිනිස්සෙගේ තිසරණයක් නැති වෙනවා කියලා හිතන්න එපා. ඒක වැරදි දෙයක්. ඒක දෙවියන්ට අටුවා පාඩයක් වෙනවා. ස්කන්ධාදී දෙවියන්ට විමෝක්ෂය බලාපොරොත්තුෙන් පුද පූජා පැවැත්වුවොත් ඒක සීලබ්බත පරමාසය. ඒක හරි. ඒ කියන්නේ දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මම නිවනටපත් වෙනවා. මම ස්වර්ගයට යනවා කියලා කරොත් එහෙම ඒක වෙන එක එතන තිසරණයට හානි වෙනවා. ඒක තිසරණයට බලපානවා. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙලා තියෙන වෙන ඉලක්කයක්. ඒකෙන් කරන්නට බෑ ඉලක්කය. හැබැයි මෙලව ආරක්ෂාවට, ලෙඩ රෝග වලින් ආරක්ෂාවට ආදී දේවල් සඳහා යම් උපකාරයක් ඉල්ලුවොත් දෙවියන්ගේ අදෘශ්‍යමාන දෙවි කෙනෙක්ගෙන් ඒක රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ වචනේ මම කිව්වා. උන්වහන්සේගේ අදහස් තමයි වෛද්‍යවරයෙක්ගෙන් යම් උපකාරයක් ලබා ගැනීම වගේ සිද්ධියක්. ආර්ය ශ්‍රාවකයෝ රජවරුන්ට වඳිනවා. ආර්ය ශ්‍රාවකයෝ දෙමව්පියන්ට වඳිනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයෝ වෛද්‍යවරුන්ගේ උපකාර ලබා ගන්නවා. ඒ විදිහට අදෘශ්‍යමාන වින්න දෙවි කෙනෙක්ගෙන් උපකාරයක්, ලෞකික උපකාරයක් ලබා ගත්තා කියන පමණින් තිසරණයට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා ඔය කියන කරුණු කාරණා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි ඕක සාමාන්‍යයෙන් බණකට කියන්නේ නැහැ. මොකද මිනිස්සු ඒක පිළිගන්නට සූදානම් නැති නිසා. නමුත් ප්‍රශ්නයක් අහපු නිසා මම ඒක මතු කරේ.